චීනයේ චෙන්ඩු නගරයේදී නවවන දකුණාසියානු සිචුවන් ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුව තෙවන දිනටත් පැවැතුණා. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එක්වුණා. කලාපයේ නියෝජිතයින් 300කට අධික පිරිසක් නවවැනි දකුණු ආසියානු සිචුවන් ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුවට එක්ව සිටිනවා. චීනයේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් සඳහා ආයෝජනය කිරීමට ආරාධනා කිරීමට පෙර සිටම ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයකට යොමු වෙලා හිටියේ. 1977 සිට 1980 දක්වා කාලයේ ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති ලෙස කටයුතු කළ හාවර්ඩ් රිගන්ස් මහතා, ජේ.ආර්. ජයවර්ධන මහතා විශිෂ්ටයෙකු බව සඳහන් කළා. එතුමා නිසා මුළු ආර්ථිකයම යහපත් අතට හැරුණා. විවෘත ආර්ථිකය ආරම්භන්න අවුරුදු 10කට විතර කලින් අපේ රටේ අපනයනය සාර්ථක වුණේ නැහැ. නිදහසෙන් පසු චීනය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික බැඳීමක් තියෙනවා. Remarkable historical bond.